මම අද අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට ආවා. ඒට හේතුව තමයි මේ පාරිභෝගික කටයුතු අධිකාරී පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතියයි කියාගන්න තැනැත්තෙක්. රටේ වෙළඳ විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් මම මුහුණු ආවරණයකින් රුපියල් 2ක් බැගින් අල්ලස් ලබා ගන්නවා කියලා අල්ලස්සා දූෂණ කොමිෂමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා තිබෙනවා. ද්වේෂ සාගත අමූලික අසත්‍ය වෛර චේතනාවෙන් කරන ලද පැමිණිල්ල. මක් නිසාද යත් අපි මේ රටේ සුවහසක් දරුවන්ගේ අධ්‍යාපනයේ බාර අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මන් ලාංකීය නිදහස් අධ්‍යාපනයේ හැඩතලය වෙනස් කරමින් තාක්ෂණ වේදයේ විෂය ධාරාවක් ආරම්භ කළා. ඒ තාක්ෂණ වේදයේ විෂය ධාරාව හදාරන උසස් පෙළ දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්වයක් ලබා දීමේ අරමුණෙන් පසුගිය මගේ උපන්දිනයේ නිමිති කරගෙන මගේ පෞද්ගලික මුදලෙන් ලක්ෂ 100ක් කෝටියක් යොදවලා ප්‍රඥාබන්දු ශිෂ්‍යත් අරමුදල හැදුවා. ඒ අරමුදලට විවිධ අපේ හිතවතුන් ඥාති හිත මිත්‍රාදීන් දැනට කෝටිය කෝටි 2කට ආසන්න මුදලක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. එවන් තත්වයක් තුලදී මුහුණු ආවරණයකින් සත පහක්වත් මේ අරමුදලට මේ දක්වා බැර වෙලා නැහැ. එසේ තිබියදී ඔහු විසින් මේ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් කරලා තියෙන අපහාසය මට පමණක් නෙමෙයි, මේ අරමුදලේ භාරකරුවන්ට සහ මේ අරමුදලෙන් ප්‍රතිලාභ ලබන්න ඉන්න ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍යයන් අත් කරන ලද නින්දාවක්. ඒ නිසා ඒ පිළිබඳ මට යුක්තිය ඉෂ්ට කරලා දෙන ලෙසත් අපක්ෂපාති ලෙස කඩිනමින් මේ පරීක්ෂණය කරන ලෙසත් මම අල්ලස්සා දූෂණ කොමිෂමට තවත් ලිඛිතව පැමිණිල්ලක් බාර දුන්නා. ඉතාම ඉක්මනින් මේ පරීක්ෂණය අවසන් කරලා දෙන්න කියලා සාධාරණ ලෙස.